දැන් අපි අත්තාවුද ගැන කතා කරා, අත්තාවුද කොටස් කීපයක් කතා කරා. දඬුවඬු, පීරි, කපනකටු, ඒ වගේ අපි කීපයක් ගැන කතා කරා. අපි දැන් බලමු ඊළඟ තියෙන්නේ මිටි වර්ග. මිටි, අපිට මිටි එක එක ජාතිය ඒවා හම්බ වෙනවා. මොනවාද මේ මිටි, මොනවාද ඉඳ හදලා තියෙන්නේ කියන කාරණා සම්බන්ධයෙන් අපි දැන් දැනුවත් වෙමු. මිටි වර්ග හා ඒවා භාවිතය. නයිකුත් කාර්මික වලදී අපිට නයික් මාදිවේ මිටි ඕන නැහැ. බලන්න මෙතන මිටි වර්ග දින එක එක විදිය. අපිට කර්මාංශාරක් කියලා වැඩ කරද්දී එහෙනම් අපේ ඔක්ෂත්වයක් අවධානය කරද්දී අපිට එක එක විදිය මිටි ඕන නැහැ. මේවා ගැන අපි බලමු කොහොමද කියන එක. බලමු මිටි වර්ග හරස්පති මිටිය ක්‍රොස් පෙන් හැම කියලා කියනවා. බෝල් මිටිය බෝල් පෙන් හැම, අඬු මිටිය නේල් පෙන් හැම, ප්ලාස්ටික් මිටිය ප්ලාස්ටික් හැම, හම් මිටිය මිටිය ලෙදර් හැම, ලෙදර් හැම, රබර් මිටිය රබර් හැම, ඊළඟට කුරුගලි ස්ලින්ට් හැම, කුරුගලි කුරුගලි දන්නවා නේද? බලමු මොනවද කියලා. මේ තියන්නේ හරස්පති මිටියක්. මේකේ කෙලවර තමයි පෙත්ත. මේ පෙත්ත අනුව තමයි අපි කියන්නේ මේක හරස් ප්‍රතිද කෝල ප්‍රතිද නේ. ඒ කියන්නේ මේ පෙත්ත මේක හරහට තියෙනද හරස් ප්‍රති මිටි කියලා කියනවා. මේකේ කොටස් තියෙනතොත් මෙතන මූලත, මෙතන පෙත්ත, මෙතන හිස, ඊට පස්සේ මීටර්. මේ කියන කාරණා තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. එතකොට මේකේ මේ මූලත සහ පෙත්ත පණ පොලා තියෙනවා. දැඩි කරලා දැඩි වාණය වලින් හදලා පණ පෙවීමක් කරලා තියෙන්නේ. නැත්තම් යරඩේ ගහනකොට යරඩේ ඉස්සෙල්ලා මිටි දරන්න පුළුවන්. ඒක නිසා මේක ඒක වරුදු විදිහට දැඩි කරලා තියෙනවා. මේ තියෙන්නේ බෝල මිටියක්. මේකේ මේ පෙත්ත බෝල හැඩයක් තියෙනවා. ඒක නිසා තමයි මේකට බෝල මිටිය කියන්නේ. මේකදී එන සලා ගැනීමට ඔරුපු පොටපුරු කුෂ්ඨයන් සලා ගැනීමට, ලෝහ ගැඹුරු බොකු ගසා ගැනීමට සහ මොහොත් කඩවලදී යකඩ වලට පහර දීමට නේ, කුඤ්ඤ වලට පහර දීමට අපි පාවිච්චි කරන්නේ බොහෝ දුරට මේ බෝල මිටි. ඊළඟට අඬු මිටි. මේ කොංගොත්රාට වඩු කර්මාන්තදී තමයි පාවිච්චි වෙන්නේ එන ගහන්න සහ එන ගලවන්න. මේකේ පෙත්ත තියෙන්නේ මේ කරුවක් වගේ. එනේ දාලා ගලවන්න පුළුවන්. මේක වඩු වර්ණන් තමයි බොහෝ දුරට පාවිච්චි වෙන්නේ. මේකේ මූණද සාමාන්‍ය විදිහක වගේ පෙත්ත විදිහ තමයි තියෙන්නේ. මේකේ තව විදිහ තමයි මිට පෙත්ත මූණද මේ කොටස කියන ඉස්ස කියන. හොඳයි. ඊළඟට ප්ලාස්ටික් මිටි. ප්ලාස්ටික් මිටි ගෝ එකක් නෙවෙයි. ප්ලාස්ටික් මිටි අත එක්කම තවත් මිටි වර්ග වර්ණාකාර වෙනවා දින මේ ඔක්කොම පොදුවේ කියනවා නම ප්ලාස්ටික් මෘදු මිටි. මෘදු මිටි මෘදු ගණයේ මිටි. ඒ කියන්නේ මේවා යකඩද නැහැ. මේකේ ප්ලාස්ටික් තියෙනවා, රබර් තියෙනවා, ලෙදර් තියෙනවා නේ. ඒ විදිහට එක එක ආකාරයෙන් හදලා තියෙනවා. මේවා හදලා තියෙන්නේ සාමාන්‍ය තුමි දහඩුවක් කට අපි යකරෙන්ටින් ගැහුවොත් ඒක තැලෙනවා. එතන ඇතුළට ඉබිලා යනවා. නමුත් එහෙම නැතුව අපිට සියුම් වැඩක් කරගන්න තලා ගන්න පුළුවන් වෙන්නේ. ඒකට ගැළපෙන විදිය තමයි මේ මෘදු මිටි හරි ලස්සනට කියන්නේ. එතකොට මෘදු මිටියෙන් කරන්න ඕන වැඩේ අපි යකර මිටියෙන් කරන්නේ නැහැ. යකර මිටියෙන් කරන්න ඕන වැඩේ මෘදු මිටියෙන් කරන්නේ නැහැ. එතකොට මිටිය දහන වෙන්න පුළුවන්. කරන වැඩ කොටස දහන වෙන්න පුළුවන්. ඊයම් ආදිය තනියම් මිටි තියෙනවා. මේක ඔයාලට අවසාන වශයෙන් බලා ගන්න පුළුවන්. මුගක්තරට අම්මා කුරුගෙඩි කියලා තියන්නේ. කුරුගෙඩි කුරුගෙඩි සාමාන්‍යයෙන් රාත්තල් එකහමාර දෙකේ ඉඳලා ඉහළට තියෙනවා. රාත්තල් හත අට ඒ වගේ තියෙනවා. දැන් මේක දැක්කොත් රාත්තල් හතක ඉඳලා
කුඩු ගෙඩියක් නේ. මුගකට කම්මල් වල පාවිච්චි කරන රත්තරන් හතර කුඩු ගෙඩිය. හතර විතර නෑ අනිත් ඒවා පාවිච්චි කරන බොහෝ විට තැලීමට පාවිච්චි කරන්නේ රත්තරන් හතර කුඩු ගෙඩිය වැඩ කරන්න පහසු. ඒ විදිහට තියෙනවා. එතකොට මේ මිටි වර්ග පාවිච්චි කරද්දී අපි සැලකිලිමත් වෙන්න ඕන කරුණු ටිකක් තියෙනවා. මෙන්න මේ කරුණු මොනවද කියලා බලන්න. එක අදාළ මිටියක් වලට අදාළ සුදුසු මිටිය තෝරගන්න ඕන. ඊළඟට සුදුසු ප්‍රමාණය වෙන්න ඕන නේ. පොඩි අයකට ගන්න කුඩු ගෙඩිය කියනවද? නෑ. ඒකින්ද අනිවාර්යයෙන් සුදුසු ප්‍රමාණය මිටියක් වෙන්න ඕන. මිටියේ මිට තදින් සවිලිය ඇද්දයි බැලිය යුතුයි. මිට මිටියට හොඳට හයි වෙලාද? නැත්නම් මම උස ගහනකොට ඉස්සරහින් මිනිහා ගොඩේ සමන් කියලා වදින්නේ කුඩු ගෙඩිය. ඈ හොඳට මිට හයි වෙලා තියෙන්න ඕන. ඒක දැනගන්න ඕන. මෙහෙරදී වල්ලා ගත යුතුයි. අල්ලගන්න එක හරියාකාර වෙන්න ඕන. හොඳට අතෙන් අල්ලගෙන තියෙන්න ඕන. ඊළඟට සාමාන්‍ය මිටියක් නම් විනාඩියට මිටි පාරවක් 30ක්වත් ගැසිය යුතුයි. විනාඩියට මිටි පාරවක් 30ක් ගන්න පුළුවන්ද? තප්පර දෙකකට එක ගන්න. ටික් ටික් ගන්න. ඒවනේයි සාමාන්‍ය කම්මල් කර්මාන්තයේදී ගහන්නේ දෙන්නේ. එකෙක් අල්ලගෙන ඉද්දි මේ ඒ අල්ලගෙන ඉන්න එකන තමයි අනිත් පැත්තෙන් ඉඳගෙන තව එකෙන් තලනවා. දෙන්නත් එක තමයි තලන්නේ. මොකද රච් කරගත්ත එක ශනිකව තලනවා. එතකොට දෙන්නත් එක තමයි මේ දිග ගන්න විනාඩි මිටිවරවල් 30ක්. පළේ පළදුවේ ගිය මිට භාවිත නොකළ යුතුයි. පළිත මිටවල් තියෙන මිටි වලින් ගහනකොට මොකද වෙන්නේ? අර පළිත ධායස්‍ය අත ගිහිල්ලා අත සුවර වෙන පුළුවන්. ඒකින්ද මිට හොඳට තියෙනවා කියන එකත් බලනවා. ඒ වගේම තමයි තෙල් පිරිස් වගේ ගෑවිලා තියෙන මිටි පාවිච්චි කරන්නේ නැහැ. අතේ තෙල් පිරිස් කියනනම් ඒක සුද්ධ කරගෙන තමයි අපි මිටි වල කරන්නේ. නැත්නම් ඉස්සර ගිහිල්ලා ඉස්සරහා තියෙන උපකරණය කොහොම මොනසේ කෙරුවා වැඩිලා අනතුරු වෙන්න පුළුවන්. හොඳයි. එහෙනම් මම හිතන්නේ මිටි ගැන ප්‍රමාණවත් වලට හොඳ අවබෝධයක් ලබා ගත්තා. මිටි වල රසායන ප්‍රමාණයක් ඉගෙන ගත්තා. අපි බලමු ඊළඟ අත්තාවුද මොනවද කියන එක. එහෙනම් අපි ඊළඟට යමු.